කොතලාවලේ විශ්වවිද්‍යාල පනත් කෙටුම් පතට විරෝධය පළ කරමින් පසුගිය 8 වෙනිදා ගුරු සංගම් කීපයක් හා දේශපාලන පක්ෂ කීපයක් විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. එහිදී ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතින් නීති විරෝධී උද්ඝෝෂණ පැවැත්වීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මුලිතී උපදේශයේ නිරුතන මැදිස්ථානයක් වෙත යොමු කෙරුණා. ඊට විරෝධී පළ කිරීම සඳහායි ගුරු හා විදුහල්පති සංගම් මෙලෙස ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වී තිබෙන්නේ. නිරෝධායන වෙන ගුරු සංගම් නියෝජිතයන් මුලිතී නිරෝධායන මැදිස්ථානයේදී අද මෙලෙස මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා. ආණ්ඩුවට අපි කියනවා උතුරුකළඹ වෛද්‍ය විද්‍යාලයේ සිට සයිටම් දක්වා සියලු දේවල් පරාජය කළා වගේ මේකත් අනිවාර්යයෙන්ම අපිව නිරෝධායන මධ්‍යස්ථාන නෙමෙයි ඉරගෙවල් නෙමෙයි මොකේ දැම්මත් අපි අනිවාර්යයෙන් ඒක පරාජය කරනවා කරනවාමයි. නිදහස් අධ්‍යාපනයෙන් පළ ප්‍රයෝජන ලබා ගත්ත මහජනතාවට අයිතියක් තියෙනවා තමන් ආපු ඉනිමග ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වෙන්න. ඒ නිසා මේ ශිෂ්‍යෝන්ගෙන් ගුරුවරුන්ගෙන් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ කොතලාවල විශ්වවිද්‍යාල පනත පරාජය කළ යුතුයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ගුරු විදුහල්පති වෘත්තීය සමිති 14ක් එක්ව සිටින අතර කතෝලික පාසල්වල ගුරුවරුන්ද ඊට සහාය පළ කරමින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. මෙලෙස තම නියෝජිතයන් නිරෝධායනට යොමු කිරීම සම්බන්ධයෙන් ගුරු සංගම් විරෝධය පළ කරනවා. අපි නැවත දැනුම් දෙන තුරු මේ අරගල ඉදිරියට යනවා. අපේ පළවෙනිම ඉල්ලීම කොන්දේසිය තමයි ජෝසප් සහෝදරය ඇතුළු මේ පිරිස ආපසු කැඳවන්න. කෙසේ වෙතත් අද දිනේ ඔන්ලයින් ක්‍රමවේදී ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අප සොයා බැලුවා. එහිදී ඇතැම් ස්ථානවල අධ්‍යයන කටයුතු සිදුවන අයුරු දකින්නට ලැබුණා. ඇතැම් ප්‍රදේශවල ගුරුවරුන් අද දිනේ තමන් එන්නත්කරණය සඳහා යන බැවින් ඔන්ලයින් ඉගෙනුම් ක්‍රමවේදය සිදු නොකරන බව කෙටි පණිවිඩ ඔසේ දරුවන්ට දන්වා තිබුණා. අද ඔන්ලයින් දිනවල උදේ ක්ලාස් එක තියෙනවා, හවස ක්ලාස් එක කැන්සල්. අද සාමාන්‍යයෙන් ඉස්කෝලේ ඔන්ලයින් ක්ලාස් තියෙනවා, ඒ වුණාට අද ඔන්ලයින් ක්ලාස් නැහැ. මේ මොකද ටීචර්ස්ලා වැක්සින් එක ගහනවා. කොවිඩ් වෙස්සනේ හමුවේ ගුරුවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඔන්ලයින් ඉගැන්වීම් සිදු කිරීම පිළිබඳ බොහෝ දිනාකේ පැසසුමට ලක් වුණා. එහෙත් ඒ ලබාගත් ප්‍රසාදයේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් හීන වී යන බවයි දෙමව්පියන් පවසන්නේ. ළමයට අධ්‍යාපනයක්ම නැහැ මේ කරන වැඩ වර්ජනවල. මේක යම් කිසි විදිහට ගොඩනැගෙමින් ආවේ අපේ මේ ගුරුවරු සහ දෙමව්පියෝ ළමයින්ගේ තුච අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත දැන් ඒක නතර කරා මේ ක්‍රියාවලිය හරහා. මේක අසාධාරණ වෙන්නේ අපේ දරුවන්ට. මුල් ලෝකෙම අසරණ වෙච්ච අවස්ථාවක්. මේක සමස්ත ගුරුබවතුන්ගේම මතය නෙමෙයි. මේක මේ එක්තරා පිරිසක් ඉන්නවා මේ සමාජවාදී ලේබල් අලවගෙන. පාසල් අධ්‍යාපනය අහිමි වෙච්ච ළමයිට සඳමක් විදිහට තමයි මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය පටන් ගන්න. පටු දේශපාලන අරමුණු සඳහා. ඇයි මේ ගුරුවරු මෙහෙම පෙනී හිටින්? අපි ඉල්ලා සිටිනවා සමස්ත ගුරුවරුන්ගෙන් අපේ ළමුන් අවුරුදු දෙකක් ගෙදර ඒ ළමුන්ගේ අධ්‍යාපනය දිගටම කරගෙන යන්න සහයෝගය ලබා දෙන ලෙස ආදරෙන් ඉල්ලා සිටිනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරය දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. ඒ වගේම අද ඔන්ලයින් ක්‍රමවේදවලින් අද ඉගෙන ඉවත් වෙලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් හැමෝම නෙවෙයි කොටසක් ඉවත් වෙලා තිබෙනවා. අපි උත්සාහ දරනවා ඒ වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න. හැබැයි ඒක සදාකාලික විසඳුමක් හැටියට නෙවෙයි අපි පාසල් විවෘත කරන්න ඕනේ. ඒක කරන්න අපතුල දැඩි අධිෂ්ඨානයක් තියෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්න මේ වටා පිටාව හදා ගැනීමට තමයි මේ සියලුම ගුරුවරුන්ට එන්නත් පාවිච්චි කිරීමෙන් පස්සේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් විවෘත කිරීමේ හැකියාව අපිට තියෙනවා.